ගාස්තු වැඩි කිරීමක් රජයෙන් විදුලි නෙමේ මොන ගාස්තුවක්වත් කැමැත්තෙන් කරන දෙයක් නෙමේ. මොකද ඒක ජනප්‍රිය තීන්දුව නෙමේ, රජයට වදින පහර. ආදීන කොමිෂන් සභාවල සමාජිකයින් වේවා දීපු වැඩේ අපිට ඕන විදියට කරන්න බැරි නම් වෙන්නේ ඕක තමයි කියන පණිවිඩයේද බහුතරයක් අත උස්සලා දුන්නේ. අපි පෞද්ගලික එතුමාට විරුද්ධ නැහැ. පහුගිය ජනාධිපතිතුමා පත් කිරීම සඳහා අපිත් එක්කම වැඩ කරපු කෙනෙක්. කොමිෂන් වල සභාපතිලා ඉසිලු දෙනා ජනප්‍රිය වෙලා වැඩේ නොකරන තීන්දුව කෙරුවොත් එතකොට ඉදිරියට යන්න බෑ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද ලැබුණේ. සමාජ මාධ්‍ය ඔස්සේ අපි දැක්ක මේ ලයිට් බිල වැඩි කරන්න කතා කරපු අය දිනුවා, අඩු කරන්න කතා කරපු කෙනාට යන්න වුණා කියලා. මේකෙන් පොඩි පණිවිඩයක්ද දුන්නේ පත් කරන රාජ්‍ය නිලධාරීන් වේවා, ස්වාධීන කොමිෂන් සභාවල සමාජිකයින් වේවා, දීපු වැඩේ අපිට ඕන විදියට කරන්න බැරි නම් වෙන්නේ ඕක තමයි කියන පණිවිඩයේද අද ආණ්ඩුව පැත්තේ බහුතරයක් අත උස්සලා දුන්නේ දිළුම් මමනුගම රාජ්‍ය අමාත්‍යතුමා? නෑ, ඒක නෙමෙයි අද දීපු පණිවිඩේ උනේ. ඔබතුමාලා දන්නවා පහුගිය කාලේ ලයිට් බිල අඩුද වැඩිද නෙමෙයි, ලයිට් තිබුණේ නෑ. වැඩි හරියක් කාලේ අපි අඳුරේ ගත කෙරුවේ. ඔබතුමාලගේ ගුවන්වදිල දුවන්න ඇත්තෙත් ජෙනරේටර් ගෙනල්ලා හයි කරලා, හැබැයි ඒවට තෙල් තිබුණෙත් නෑ. ඉතින් ඒකට අපේ රජයම වග කියන්න ඕනේ, එක වෙනම කතාවක්. හැබැයි පැහැදිලිව රජයේ ගන්න ප්‍රතිපත්ති තීන්දුව වලට මම හිතන්නේ නෑ මොන කොමිසමවත් නැත්තම් කොමිසම් වල නුවණ සභාපතිවරුත් ඉන්නවා, ආයතන වල වෙනත් නිලධාරීන් ඉන්නවා, රාජ්‍ය ප්‍රතිපත්තියට විරුද්ධව යෑමේ හැකියාවක් නෑ. මොකද ඒක රජය ගන්න තීන්දුවක්, ඒක රජයේ ප්‍රතිපත්තියක්. විදුලි බිල සම්බන්ධයෙන් අපි ගත්තොත් අපිට විදුලිය දෙන්න බැරුව තිබුණේ, විදුලිය හිගේ ඇති වුණේ මුදල් හිගිය නිසා. එතකොට මුදල් හිගිය විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ගත්තොත් ඔය තියෙන පාඩුව ලබන්නයි සියලු දෙයටම ප්‍රධානතම හේතු වෙලා තිබුණේ. විදුලිය නිපද වීමට යනවට වැඩිය අඩු මුදලට, නැත්නම් ඉතාම අඩු මුදලට විදුලිය අලෙවි කිරීම, නැත්නම් ජනතාවට ලබා දීම. ඉතින් නව ඇමතිවරයාට සිදු වුණා පහුගිය කාලයක දරාගෙන ඉන්න පුළුවන් වුණා. නමුත් දරා ගැනීමේ ප්‍රතිඵලය තමයි අවසානයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හිස මත කඩන් වැටුනේ. ඉතින් එහෙම වුණාට පසුව අරුතෙන් පත්වෙච්ච ඇමතිවරයාට යම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගන්න වුණා. අඩුම තරමේ ඒ විදුලිය නිපදවන්න තෙල් සඳහා සහ ගල්ලඟුරු සඳහා යන වියදම වත් නැවත මිලදී ගැනීම සඳහා හෝ ඒ බිල ගෙවීම සඳහා අවශ්‍ය මුදල් අයවෙන විදිහේ විදුලි ගාස්තුවකට යන්න. ඉතින් ඒක තමයි පහුගිය කාලේ රජය ගත්ත තීන්දුව, ප්‍රතිපත්තිමය තීන්දුව. ලාභ ලබන්න නෙමෙයි, නමුත් අඩුම තරමේ ගිය වාරයේ ගත්ත තෙල් සහ ගල් අඟුරු බිල හරි පියවන්න පුළුවන් විදිහේ විදුලි ගාස්තුවක් අය කරන. ගාස්තු වැඩි කිරීමක් රජයෙන් විදුලි නෙමෙයි මොන ගාස්තුවක්වත් කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මොකද ඒක ජනප්‍රිය තීන්දුව නෙමෙයි, රජයට වදින පහරක්. නමුත් ඒ තීන්දුව ඒ මට්ටමදී ගැනුණාම මං හිතන්නේ ඕනෙම කෙනෙකුට, නැත්තම් ඔය කොමිසමේ සභාපතිවරයාට හෝ ඒක තීරුන් යා යුතුව තිබුණා. ඉතින් ඒකට විරුද්ධ වුණේ ජනතාවට වෙන පණිවිඩයක් දුන්නේ ඇයිද කියන කාරණේ මම දන්නේ නැහැ. නමුත් ඒ සියල්ල අපි අමතක කරුවොත් මොන ආයතනයේ වුණත් රාජ්‍ය ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගත්තාම ඒ තීන්දුව අනුව ක්‍රියා කළ යුතුයි, නැත්තම් ඒ අය රජයේ කොටහක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ තීන්දුව නිසා තමයි අද මේක දුරදිග ගිහිල්ලා පාර්ලිමේන්තුව දක්වා ගෙනල්ලා එතුමා ඉවත් කරන්න කටයුතු වුණේ. නිසා එතුමා අඩු කරන්න උත්සාහ කෙරුවා කියලා කියන්න බෑ. මොකද අඩු කරන්න බෑ, කැමැත්තෙන් කරපු දෙයක් නෙමෙයි. නමුත් එතුමා සමහරක් විට ජනප්‍රිය වෙන්න හැදුවා වෙන්න පුළුවන්. එතකොට දේශපාලඥයෝ නම් ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා. නමුත් කොමිසම් වල සභාපතිලා ඉසිලු දෙනා ජනප්‍රිය වෙලා වැඩේ නොකරන්න තීන්දුව කෙරුවොත් එතකොට ඉදිරියට යන්න බෑ. ඉතින් ඒකේ ප්‍රතිඵලය තමයි අද ලැබුණේ. දැන් අපි දන්නවා දැන් රාජ්‍ය ආයතනවල සහ ආශ්‍රිත ආයතනවල අඩුපාඩු හොයලා බලන්න, දූෂණ අක්‍රමිකතා සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න, විදුලි බල මණ්ඩලය වගේ විදුලි මිල වැඩි කරන්න තීරණය කරද්දී යම් විදුලිය මිලදී ගැනීම පිටින් සිද්ධ කරද්දී ඒවා නියාමනය සහ මිල සම්බන්ධයෙන් තීරණය කරන්න මේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවට හැකියාව ලැබෙනවා. පොදුවේ ගත්තට පස්සේ ස්වාධීන කොමිෂන් සභාවල කාර්යභාර ඒකනේ, රජයේ අඩුපාඩු සිද්ධ වෙනවද, දූෂණ අක්‍රමිකතා සිද්ධ වෙනවද කියලා ඒ පිළිබඳව හොයලා බලන්නනේ. ඉතින් දැන් එවැනි ආයතනයක් දැන් එතුමත් සමහර අවස්ථාවල කිව්වේ ඉන්ධන ගන්න අපිට යන වියදම මෙතරම් මුදලක් අපිට වැය වෙනවද, විදුලිය හදිසියේ මිලදී ගන්න ගියාට පස්සේ වැය වෙන වියදම් මේ වගේ දේවල් එක සංසන්දනය කරලා බලලා විදුලිය යම් සහනදායි මිලකට දෙන්න පුළුවන් කියන දේ නේ කිව්වේ. මම හිතන්නේ අපි කවුරුවත් ඒක සමාජගත කරන්න ඕන කියලා නිකං විදුලිය දෙන්න, ලාභිට විදුලිය දෙන්න එහෙම කියලා
අපිට කියන්න පුළුවන් කමකුත් නෑ, හිතුමතේ ගාස්තු වැඩි කරන්න කියලා පුළුවන් කමකුත් නෑ. මොකක් හරි ප්‍රතිපත්ති කරනවා කටයුතු කරන්න නේ තියෙන්නේ. දැන් අපි දකිනවා රාජ්‍ය ආයතනවල සමහරවිට සිද්ධ වෙන අකාර්යක්ෂමතාව, ඒවයි සිදු වෙන දූෂණ වංචා නිසා ඒවා පාඩුව ගෙවන්නේ ජනතාවට. මම දැන් විෂයභාර අමාත්‍යවරයා විදිහට, ආයෝජන ප්‍රාදේශීය රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ඔබතුමාට තේරෙනවා ඇති විදේශ ආයෝජකෙක් රටට එද්දි බලශක්තියට කොච්චර වියදම් කරන්න පුළුවන්ද කියන එක ප්‍රධාන වශයෙන් සලකා බලනවා. කර්මාන්ත ශාලාවක්වත් යන්න බෑ, උන්ට ක්‍රියාත්මක කරන්න බෑ, විදුලි බිල වැඩි වුණොත්. ඉතින් ඒ වගේ තත්ත්වයක් පිළිබඳව ඔහු අවධානය යොමු කරන් ඉඳද්දී අපි ගල ගැහුවේ වෙන තැනකට නෑ. එහෙම නෙමෙයි, එතුමාගේ ඔබතුමාලා දකින්න ඇති එතුමාගේ ප්‍රකාශ තුල දැන් අපි මොකක් හරි දෙයක් කියනෝ නම් ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ නැහැ. අනිත් එක අග්දූෂණයක් තියෙනවා නම්, අක්‍රමිකතාවයක් තියෙනවා නම් එතුමාට ඒක සොයලා බලලා ඒ සඳහා අවශ්‍ය කටයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා සම්පූර්ණ බලතල තියෙනවා. ඒක ස්වාධීන කොමිසමක්. නමුත් එහෙම කරනවා අපි දැක්කේ නැහැනේ. එහෙම කරන්න මාධ්‍යට කියන්න නෙමෙයි ඕනේ, එතුමාට ඒක කිරීම සඳහා බලතල තියෙනවා. නමුත් එතුමා ඇවිල්ලා කිව්වේ ජනතාවත් අකමැති විදුලි බිල වැඩි කරනවට, නමුත් මේක අඩු කරන්න පුළුවන්, මේ ගානට දෙන්න පුළුවන්. එතුමා කියපු ගණන් හදලා බලපුවාම එහෙම කරන්න පුළුවන් ප්‍රායෝගික තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් අමතරව ඔබතුමා කියපු එක හරි, එතුමාට එහෙම සැකයක් තිබුණා නම් ඒ ගනුදෙනු ආශ්‍රිතව සහ ඒවා පිළිබඳව එතුමාට සහමුලින් පරීක්ෂණ කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න බලය තිබුණා. ඉතින් එහෙම එතුමා ඉදිරිපත් කළා තිබුණා. අද එතුමා ඉවත් කෙරුවත් සමහරක් විට ඒ වැලි දැක්ුණා නම් ජනතාව නෙමෙයි අපි වුණත් අපිට වුණත් පිළිගන්න පුළුවන් වෙයි. දැන් අනුමතරමේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හරි ඔක්කොම එතුමාට, අපි පෞද්ගලික එතුමාට විරුද්ධ නැහැ. එතුමා අර එතුමාගම කිව්වනේ පහුගිය ජනාධිපතිතුමා පත් කිරීම සඳහා එතුමා අපිත් එක්කම වැඩ කරපු කෙනෙක්. ඒක අපි පැහැදිලිව කියන්න ඕනේ. හැබැයි මෙතෙන්දී ඒ විදිහේ එතුමාට පැවරිච්ච කාර්යභාරය කරන්නේ නැතුව එතුමා වෙනත් කාර්යභාරයක් ජනප්‍රිය වීම සඳහා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්න ගිය කී ප්‍රතිඵලයක් තමයි අදටත් එතුමාට කටින් කිව්වට පෙන්වන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් ඒ දේ පෙන්වන්න උවමනාව තිබුණා නම්, එහෙම දෙයක් කොහේ හරි වෙලා තිබුණා නම් ඒ පරීක්ෂණ පවත්වන්න, ඒ සඳහා කමිටුපත් කරන්න, ඒ ලියකියවිලි ලබා ගන්න, ඒවා මාධ්‍යයට එලි කරන්න උනත් එතුමාට බලය තිබුණා. නමුත් එහෙම කරුණු කාරණා එළියට දීමක් එතුමා සිද්ධ කෙරුවේ නැහැ. එතන තමයි ප්‍රශ්නේ තිබුණේ. Net FM Unlimited.